තා චක්කවාලේසු අත්‍රගච්චන්තු දේහේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගහමක්කදං ධම්මස්සවන කාලෝ අයන් බදන්තා දම්මස්සවනෙ කාලු අයන්බදන්ත දම්මස්සවනෙ කාලු අයන්බදන්ත නමුතස භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගයවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙම ධර්මදීශනාවී දායකත්වය දැනු ලබන්නේ හුන්න්නෙලෙම්බුව සුනන්දපුර ලිපිනෙහි පදිංචි, කේ ඒ ධර්මදාස කුරුවිට මහත්මා සහ එම මහත්මිය ඇතුළු දරුවන් විසින්. ගෞරෝණීය මහා සංගරත්නය නවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි අපිට මේ උතුම් මනුස්සජීවිතයක් ලැබුණු වෙලාවෙයි. අපිට පුළුවන්කමක් ලැබෙනවනං ඒ බුදුරජාණන් වහන්සේ සංසාර දුකෙන් අතමිදෙන්ට කියලා ඒ දේශනා කරන්ට යෙදුණු චතුරාරය සත්‍යය ධර්මය අපි අවබෝධ කරගන්ට පුළුවන්කමක් තිබුණොත් පින්වැදිි මේ අනන්ත සංසාරගමන අපි පෙරුම් පුරාගෙන පාරමිතා පුරාගෙන ආපු සසර ගමනට නිමාවක් කරන්න පුළුවන්කමක් ලැබෙනවා පිට. පින්වැදිි මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ, මේ බුද්ධ ශසනය තුළ මුණගැහුණු මේ බුද්ධ ශාසනය තුළ අඩුම තරමය පින්වත්නි ඔබ යම් කැපකිරීමක්වත් මේ ශාසන ප්‍රතිපදාවත් තුළ සිදු කළොත් ඒක යන්නේ මාර්ගය වැඩෙන විදිහට යම් කැපකිරීමක් හරි කළොත් පින්වත්නි ඒක ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා මේ ජීවිතයේ නිවන්දකිඩ ඔබට අපොහොසත් වනත් පිවත්න මෛත්‍රීබුදුරජාණන් වහන්සේගේ ශාසනය හරිවත් මේ ගමන නිමා කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. හැබැයි දැ මෙහෙම කියනකොට මේ කහන සීයට අනුවක් ඔය ප්‍රකාශයට කැමති හදුම වැඩේ පින්න දක. මෛත්‍රීශාසනයද මම කිව්ව මෛත්‍රී ශාසනයම නිවන් දකින කියෙනගනෙමයි මෙතන අපි ටිකක් හරිවත් කර ගත්තොත් ප්‍රතිපදා වඩන මාර්ගයට යම්ප්‍රමාණයකින් හරිවත් අවතීරණය වනොත් අපිට මෛත්‍රී ශාසනය හරි මේ ගමන නිමා කරන්න පුළුවන්. හෙම පුළුවන්. අවතීරණය නොවනොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සක ශාසනෙත් අපිට අතහැරෙනවා අතහැරවා හැබැයි දැම් මංකිවේ මේ කියපු එකට සීයට අනුවුණමයක්ම කැමති නෑ හැබැයි කැමති නැති ඔබ ඔබේ විමසන්න කඔබ මොකද කොරන්න කියලා දැ ය කැමැති නැති ඔබ අඩුමතරෙන් පැවිදි වෙච්චයි වදද අනේ නෑ මේ ගෙදර ඉඳගන්න? වැකිරක්සා කරගෙන සමහරවෙලාට පසුලොස්සක පෝයටවත් තමන්ගේ වෙළඳ ව්‍යාපාරි වහලා තමන්ට පන්සල්ලට ගිහිල්ලා කල්්‍යයානමිත්‍රී මුුණගැහිල සද්ධර්මයක් අහලා බණඒකනෙ පෝයදා පෙහිවත් සමාදන් වෙලා පසුලොස්සක පෝවෙදාාවසටවත් ඒක කරගන්නේ නැති. ධර්මදේශනාවත් ශ්‍රමණය කරලා ඒ අනුව කටයුත්තා කරන්නවත් නැති. අය මේ නිකන් ගෙදර ඉද ගෙන ගෙදරම කටයුතු කරගෙන ඉන්න අය කියන්නේ අයිෝ බෑ මෛතතිබුදු හාමුදුරුවගේ සාසනය නම් බෑ ච්චර දුර යන්න බැ මේකම තම මේ කරගන්නට ඕන අපි කියන්නත් ඒක තමයි හැබැයි ඔහොමඹිදම් ඕක කරන පුළුවයිය ඒම් ඕෝකට ඊට වඩා ඇතහරීමක් කරන්නබැයි. බලනකො පෙන්වත්න ඕගොලෝ කකු සඳ බදුරජාණන් වහන්සේ සාසනය. න්නේ ඉන්න තිනෙ මනුස් වෙලා යිපදිලා. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ සයිමෙක් එක්ම බද්‍ර කල්ප දැන් බුදුරජාණන් වහන්සේලා පස්සනමක් පහලවෙනවනය පින්වන්නේ. දැන් සිව්නමක් පහළවෙලානේ පින්ුවන්නේ දැ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔබ ඔන්න ඔය විදියටම බනහලා ඔය විදියටම අහනවා ඔය විදියටම ඒක තියෙනවා මේක පාඩන් කොරගන්නවා දූදරූටික පෝෂණය කරනවා රැකිරක්ෂාටික කරනවා, ඒක ච්චිය නත කවුරුහරි කෙනෙක්කවෝ ඕගොල්ලු මෙතැන් දැ අපිම කියනි දැන් කු සඳ බදුරජාන් වහන්සේගේ ශාසනයේ අපි ඉපදිලා පැවිදිලා හිටියනම් අපි කියන ඕගොල්ලොන්ට මේ සාාසනයේ ටිකක්හරි කරගත්තොත් කෝනාගනු බුදුරජාන් වහන්සේගේ ශාසනය හරි මේකවර කරගන්න පුළුවන් කිල. ඉදි ඕගොල්ලු ඒකට කැමති නෑ කැමති නැත්තුූ ඉඳලා කරන්නෙම ගදොන්න දූදර ටික රැකිරක් සා ටිකයි ඔයටක කර කරයිඉදලා මැරිල ගිහිල්ල ආපොහු ආව කියන්නක කකු සන්ද ුදුරජාණන් වහන්සේගේ ශාසනේ දැන් ඒක බුදුනාටපස මොකක්ද දැන් ඔබ පුරදු කරලා තියෙන්නේ. මොකක් දබ පුහුණු කරලා තියෙන්නේ. ඇයි පුරුදු පොහුණු කරපු ඒවා අන්දාල තමයි මේ සකස්මන්නේ පුරුදු කරලා තියෙන වැඩ පිළිට තමයි ගිහි ජීවිත ඉඳගන ගහි කටයුතුටයි කරන එක. ඉගෙන ගන්නවර කියා කරනවා විවාහ කරනවා දරෝහදනවා ඊට පස්සේ පෙන්ෂන් යනවා පෙන්න්සෙන්න් ගේටස දරුවන්ගේ දරුටික බලා ගන්න දරුවන්ගේ දරුව මොන්ටි සූරග ියන ඒටි කරන්න ඔච්චරඩි ුටිය. ඒ අතරේ අර පොඩ්ඩක්ටීවින් ේඩිහිම් බන පතයක් අහලා මේ ජීවිතය මනිවන්ද කියන්න කියලා ඕන කියන දැ හැයි කරන්නේ වැඩි උටිය. ඉවාස ඔහොම යිටපු ඇතමයි කාශ බුදුරජාණන් වහන්සේ සාශසනත් ෝ කොල් හොම මෙන්න නති. ඒකෙ දෙෙත් ඔය විදිහමයි ඇයි පුරුතු කර තියෙන්නේ ඕකමයි. ආස බදුරජාන්හන්සක ශාසන එහෙමි දලා දැම්මෙන් නාව කොහෙද. ගෞතම් බුදුරජාන් වහන්සක සාසෙන් දැ ඔන්න ඕකොළු දැන් එකම බද්‍ර කල්පය බුදුරජාණන් වහන්සල පසනම පහලවා දැන් සිවනමක් පහළ වෙලා දැන් සිවනමත් පහල වෙලා තීති දැන් කොහෙද ඉන්න කොල්ලු. මොනෝද කරන්නවගොල්ලු දැවප කරන්නේ මොනුවද බලන්න ඉන්න කොහෙද බලන්න. එතකොට ඒකදී දැන් එතිකට්ටිත සමහර දැඉන්න මහර සමහර ඉන්නේ තර්ක විතර්ක හදාගන්න මේ කියන දලබසයෙන් තේරුන් අරගෙන අපි දැන් මේ කියන්නේ වඩාත් බැදගත්දය කරගන්න කියන එකනේ දුරල්ල බයි මනුස්ස ජීවිතය දුර් ලබයි බුද්ධ සාාසනය ධර්මයහන්ටලබෙනක දුරල බයිදැන් ඒක ලැබුණු වෙලා වඩාත් වැදගත්දේ අපි කියන්නේ එදකොට මේක අතහරෙන්ට එපා කියන එක. ද දැන් සමහර්ගෙනෙකි තැනිපුලට ආහෙනං ඒ කියන සේරම මහනවෙන්නද. එහම මහවෙන දුන්න දැ ඔහොම හොම විතර්කත් හිතනෑ ඉන්නවා. පෙන්වන්නේ අපිකබ කියන හරි සේරම මහනවෙන්න වෙයිද. නැහැ පින්වන්නේ ඒකට තියෙන්න්න ඕනස්සා. අද ඔබ ඉන්නේ ඔහොඳ අද ඔබ ඉන්න අද ඔබ කරන්නේ සසරය හිටපු විදියි සසර කරපු පුහුණුවයි. ඔබ පුහුණුවෙච්ච ට්‍රේණින් වෙච්ච එක තමයි දැම් මේ ප්‍රායෝග කරන්නේ. ඔන්න ඔකු විතරක්කිි තන්නකෝ. ඔබවහන් සේලා පැවිදි වෙලා කොහොමහරිර මේකෙතිින් තේරී තේරී හරි අවබෝධ වී හරි අවබෝධනො වී හරි දැ මේ තින් මේ සාහසනොල පැදී පැදිවී දැන්නෙන සසරය බොහන් වෙල අත හැරල තියෙනවා. ගිහිජීවිතවලින් අයි වෙලා රැකිරක්ෂාවලින් අයින් වෙලා දේශපානුලින් අයින් වෙලා යාළු මිත්‍රාදිෙන් අයින් වෙලා මේ මාරණන් සේනාසනයකට ඇවිල්ල පැවිදිලාව ඉන්නවා. ඒක සසර පුරුදු කරලා. රපු එකක දැම්න්න දැම් මේ ආවා ගෞතම බුදුරාන් වහන්සේ ශාසටක් දැන් ඒ සාසනෙත් ඔබේ පුරුද්ධ හුරුව තිය නේක නිසා ගිහිගතරින් නමාරුයි කොච්චර සැපසම්පත් මොන්න රැකි රක්ෂා කරත් සේරු දාලවිල්ල දැම් පැවිදිෙනවා මේ පැයිදිලා ඉන්නවා ඒ පුහුණ කරපු එක එදකොට හෙමලක් දැන් අපි ඔබට කියන්නේ ඔබ මේ ජීවිතයේදී මේ බුද්ධ ශාසනයේදී අඩුතරමි පින්වන්ද මහනකම්ම පුහුණ කර ගෙනති වුණුත්. නිවන්දකින එක කොහොම වුනත් කෙලෙස් ප්‍රාණය කරන එක කොහොමුණත් සැබෑ භික්ෂුවක් විදිර මහන වෙලා හිටියොත්. එතකොට පින් අන්ද ආන එහෙම මහන හිටියොත් ඔබ කල් ය මිත්‍රය ක හිට ටි ටි රි උදය ලැබන කර වැ පි ල් පි වු. ඒටික හැරි කරකර හිටියොත් පින්වන්නේ ඔබේ මේ සසරේ පුොරුද්දට මෛත්‍රී මේ ජීවිතයේ නිවන් දකින්න බැරවුණත් මෛත්‍රී බුදුහා මුදුරුවන්ගේ ශසාසනෙත් ඔබ මනුස්සලෝකයාාවොත් අර පුරුද්ධට මහන වෙන්න මයි හිතෙන්න. මහන්නම් පසිතින් එතනින් ඇබුදුරජාණන් වහන්සේ අවුරුදු අසූදාහක් ජීවමානව වැඩ ඉන්නවන. අසූදාහක් වැඩඉන්න අතරේ අටුගානේ හැටදා හක් විතර ගයාාට පසවත් මහනුුවු. සමහරය අවුරුදු පණහෙම් මාහනනවා හැටම් පේෂන් ගහිල මහනවා එහෙම ත ොද හැට දාහක් වෙදර කියට පසිේර විලි පැදුුණනත් මකද එයායටට ලොකුරැකවරණයක් තියනයි බුදුරජාණන් වන්සේ අවුරුදු අසූදාහක් අවුස තියෙනවා. එතකොට මේ ලොකු වෙන සක්රගන්න වන්න සක් කියන්නේ සදහටම සසරට නිමාව දෙන්න පොළුවන් පින්වන්නේ එතකොට එහෙම දැන් එතකොට ඔය ගීගෙදරින්දගෙන ඔය කරනට බැරි කියන එක නෙමේ. ඔබට පුළුවන් ඔබ ඉතින් අ ර ටිකක් මේ පස්සේ දියවිල්ලා මේ පුරුදුවෙච්චා ඉක්මනින් ගිහිල්ල ටි කරග අතර වස්සේ ඒ අයට කුටිහදල දීල දම්පැන් පූජ කරලා ඒටික එහෙම කරලා ටි ආවසානයක් විතර වනාට පසේ ටික සමහර විට ඒීති අමහර විට ඒ දැම් පාතන සවබභායනවා. එහම් දැම් බලන්න අදැන් මේ අපිට ලැබිල තියෙන්නේ බොහොම මේ ශ්‍රේෂ්ඨ වෙලාදවක් මේ වෙලාව කොහොම්මුවත් අතාහරෙන් හොඳ වෙලාවක් න අනිතේ දැ පිළඳ මඟුට වාර කීපයක් මේක කියලා තියෙනවා දැන් අපිටිති අතාහරන්න කියන්න පින්වන්නේ අනේ ඉතින් මොකක් දල්ල ගන්න තියෙන්නේ දැම් මනුස්ස දැන් අවුදු හැටහැත්තදා හත් සත ්‍රිස්ථාහ කත අවස තියන මේ මනුස ජීතවත් අල්ල ගත්ත කියන්නකු මේ කල් ගත්තර නෑන පිෙනන්නේ අවුරදු අසුවක්වා ගේෙන අවුස ඒකනුත් පනාකටත් දැන්ගේ හිල්ලනම් මේ පැත්තැහැර මේ පත්තැහරණකොට දවස වෙ වෙන නොනම් මේ වෛසරණේ වේගෙන් ලඟා වෙන්නේ. මොනවල්ලන්නේ ඒ වගේම තරුණ භාවයනේ වේගෙන් නැති වෙන්නේ. නීරෝගි බවනේ වේගෙන් අහිමි වෙන්නේ බන්න තරුණ භාවය අහිමි වෙලා මහළු භාවයට වේගෙන් පත්වෙනවා. එද නීරෝගි බව අහිමිවෙලා රෝගී භාවයට වේගෙන් පත්වෙනවා. වීගෙන් ඇැයි. අසූදාහකා උසත් තියෙනව නම් ඒ පත්වෙන වේගි බොහොම අඩුයි. අනේ දැන් අසූ වයිනේ. ඉක්මනින්ම වෙතකොට අපිට තවත්, කාල් මරන්න මැනල බලන්න හිතල බලන්න කාලය මදි කාලය මදි ව වහා හිසගිනි ගත්තගෙන ගින්න නිවන් උත්සාහධරනවාගේ මේ කටයුත්තර නැරුවෙන්ට වෙනවා. එනිසා බලන්න එහෙම ඔබට ඒ ඒ විදිියෙන් හිතලා යම් අටමකටහ ප්‍රායෝක වෙන්න පුළුවන්නම් අපිට මේක විසඳගන්න පුළුවන් පිදැ අපි දැන් මේ හිතුවට දැන් කයමැරෙනවා ප ඒක දන්නෝද නැද්ද දන්න ඔගොල මැරෙනවද ඕොලගේ කය මැරෙනවා හැබැයි කය මැරෙනවා මම මැරෙන්නේ දැවෝගුල් මමකිල හිතගන මමයි දෙකම එකක් විදිීරණේ? ඕ දැම් කය මගේ කියල හිත දැම් ඔබට පුළුවන් මමයි කයයි දෙකක් කරලා බලන්න. මමයි කයයි කිවීමකක්ද. ආත්මදුරෂ්ටියයි කයයි සතරමහා දහතුලින් හැතුනු කයයි එතට මමයි කයයි දෙකක්කොට බලන්න පුළුවන්න එතකොට දැන්වන්න ඔබට අයින්ටවෙලා බලන්න පුළුවන්නන් ආන්න මේ කය ලෙඩ වෙනවා වයිසට යනවා මරණයට පත්වෙනවා ඕන්න ඔයටික වෙනවා දැන් එතකොට පෝඩඩක් ඔබ තුල ඉන්න ඔබ ඒගැන ඔබ තුළ ඉන්න ආත්ම දෘෂ්ටිය පෝඩ්ඩක් අයිනකට ඇවිල්ලා ැ බලන්නක දැම් මේ සතර හාදාාතුලින් හැදනු කයතිය. දැන් කය තියෙනවා ඇස කන තියනවා ඒක උත්තියන දැ කය තියනවා. දැන් ඕකට ඉල්ල කවරගෙන බැන කියන්නකු. අරේ ධන ක්සන් එක මොකක්ද බලන්නකෝ. මොකක් දාන්නේ. දැන් එයාට ඇවිල්ල දැන් බනිනෝ කවරුහරි. දාන ක්ෂන් එක මොකක්ද. මොකක්ද කරන වැඩේ. හ? නෑන කයයි දැ ඇස කණ නාසය දිව ශරීරය හිත ඒව තියෙනවා. එතකොට දැම් මංකි යන්නේ ඒව තියනවා ආත්ම දුෘෂ්ටි විතරක් අයින් කරා. දැම් මෙයාට විල්ල කවුරුහර කෙනෙක් දොස් කියනවා. දොස් කියනවා දැම් මොනව කියයිද. ැතිම ො කනෙක් ඇවල මයි කියන්නේ කෙනෙක් ඇවිල්ල කියනවා බයිනවා එතකොටමොකොද එතකොට මේ කෙනෙක් ඇවිල්ලා හොඳ කියනවා අනේ හරි ලස්සනයි දැන් කිය අනේ හරී ලස්සන යන දෙවගනක් වගේ එක්කරයි යන්න මං කැමතිී මංගෙන වෙක්රයි යන්න කිය කිවෝදත් දැගේ යටට කුත් දැන් යට කියනවාොදන් ඒයාගේ ආත්ම දුුස් ද යින්න න් කෙන මොනිටය කරගරන්න වාවද මෙයා එඒන්න මොයිට ඇදික බලාගෙන ඉන්නවා. එකනේ අරයදියා බලන් ඉන්නවා ැන් අරයට ඇවිල්ල යයා බද්‍ර යව්වන ඉන ලස්සන ගෑනු කෙනෙක් කියන කාන්තාවක් කියෙන. දැන් යාටවිල්ල ඒ වයිසම ඉන්න තරුණයෙක් යෝජනාවක් තිබුණ අනේවා හරී ලස්සනයි. ඇස් දෙක හරී ලස්සනයි මූන ලස්සනයි අර සුභාතරණයට කියන්නේ ආල තියෙනවන අ අන්දමනේද සුභාතරණයට කියන්නේ. ඒ වගේ දැන් ඇවිල්ලා කියනවා. කිය නකොටදන්රය ොන මොන උත්තර සපය අයිද ඕොල්ද මොන මොනෝ සපයයිද ෆොඩ් ඇංගර දකර දාලා ඇම්බරිල්ලාආරම ඒ දායිද ඔ මේ මයි කියලා මේ මමත් කැමති ඒ වනාට මේ අම්මල කැමති වෙයි දන්න අරෙම එහෙම උත්ර සපේනද ඇයි සපය නැත්තේ බලන්න පි එයාට දැන් එහෙම කියනවට දැන්යට ඉලිකොත් ඒ පොපසල්ලයෙ කරගෙනවොත් යාට මං කැමතිී ඇත්තරම අපිට තියෙන තට්ටු පහක ඇත්තියනවා කාම්පක මේ කාර්තියන වාහන තියෙන ෆ්ලයි් තියෙනවා මං දෙැවැන්ත කෝටිපතියෙක් ඔයා හන්දට ගෙනියන්නන් ඉලට ගෙනියන්න කියලා. කිය අයිතකොට ඔය හරී ලස්සනයි මෙම කලකීම එයාඒයායිති හා එහමේ හවුන්දයි හොඳයි. හොඳයි හොඳයි කිය එතිද කල්පනා කරයි මේ එතැදිකිවොත් එන්න යන්න කියලා මොකුට එකකු හෙත කියලාහයි.ඒැන් එයාට ඒකේ වටනකමක් ඇත්තේම නෑහ. දැන් එයාටවිල්ලා මේ ඊට පස්ස තැන් අයිමනසිකුවත් මේ ගෑනීමම පිස්සෙක් නෙ මොකක් අත්තේරෙන් ැකටම් බරිනවා. බැන්න ආහා හොදයි හොඳයි. හොන්දයි හොඳයි ඒක මෙමයි කිය කියල ඉට පසිකෝ මම යන්නකුව හයන යන්ඩ එහෙම කියයි. නැ මොකුත්තර එයාටර බනින වෙලාවෙ මූුණ වෙනසකුත් නෑ? ආදර එකකරගෙනය අහතන වෙලා මුණු නිසකුත් ඇයිඒ නැත්තේ ආ එයාලගේ ආත්ම දෘෂ්ටිය නැති නිසා. බලන්නකො ඒ දෘෂ්ටිය නැති නිසා. දෘෂ්ටියය නැති නිසා අන්නහනම් එයාට ඒ එන ලැබෙනබයි පයා ප්‍රතිචාරය හැම එකටම එකයි. දැංවාල්ට ප්‍රතිචාර ගොඩයිනේ ප්‍රතිච ප්‍රතිචාර ගොටයි. එන්න ඒ කියන්නේ ඔබට එන පන්දුවට එන එන විදිහට පහරඉල්ල කරනවා නි. එන පන්දුවට එ එ විදිහට පහරල්ල කරනවා. හැබැ අරයාට මොන පන්දුවාවත් එකම පහරයිල්ල කරන්නේ. ඒ ගැනමකොද. දැ ඔබ එන එන පන්දුවට ඒඒ විදිට පහරිල්ල කරනමකුද. ඔබ විකට්ට එකරක ගන්න ඕන. ලකුණු රැස් කර ගඩත් ඕන එකන විකට්ටකාා රක්ෂා කරන්නත් ඕන ලකුණු රැස් කරන්න තුන ඇයි ලකුණු රැස් කරනකොට තමයි ප්‍රේක්ෂකාගාරීන්නත් පුඩි ගහන්නේ අත්පොල සන්නාද දෙන්නේ හොන්ද ඉ එකකල අත්පොලු සන්නාද දෙන්නේ ලකුණු රැස් කරන කොට විකට්කාා රක්ෂා කරනකොට ඕක නැතු නො ඔබට අත්පුලු සන්නාද හම්වෙෙන්නේ නෑ ඔබ මේ ටීම් එක කැපෙනවා දමං කියනක තීරණයි දැන් එතකොට එහෙම කැපන දැෙතකොට ඔගොලමකත කරන්න දැ ඔනන්න ඔට වනවා පන්දු එක එක විදිර පන්දුව දැ ඔබමොකත කන එවන එවන පන්දුවට ඒ ඒ විදිහයේ පහරවල් එල්ල කනවා හැබැයි ඒ පහරවලට ලකුණු තියන්න ඕන ඇයි හේතුවබෝද ඒ පහරවට ලකුණු ගත්තන් තමයි මහත්තඒේ කියැන්නේ නොන ග්‍රේට් නෝවන හරිරය හොඳයි නොන හරි ට්‍රෝන් ර්රි ශක්තිමත් දැන් මහත්තේය අපොල් සන්නාද දෙනවා. දරුත් අපොල සන්නාද දෙනවා අරරි අම්ම යාට බැන්න. අර අරය බැන්නනේ අම්ම බැන්නයායටට හොඳයි අම්මේ මේ මෙහෙම තමයි කියන්න ඕන. කී කිය දැන් අර එදැඟ අම්මරතැන් එනවා පන්දු එකක විදේශෙන් පන්දුවෙනවා රාගේෙන් පන්දුවෙනවා ලෝබයෙන් පන්දුවෙනවා ඉරිසියාවෙන් පන්දුවන එන්න ඕනව පන්දුවකට අම්මා නිදැල්ල න්න දෙන්නේ. නෑ ලකුණු ලැබෙන සේ විකට්ට එක ආරක්ෂ කරමින්. විකට්ට එක කියන කකදද? මමත්ව ආරක්ෂා කරමින් අර සක්කාය දෂ්ටිය ආත්ම දුෘෂ්ටිය ආරක්ෂ කරමින් මුද ලකුණු රැස් කරනද ආත්ම දෘෂ්ටියත් ආරක්ෂා කරනවා ලකුණුත් රැස් කරනවා ඉගැන ආත්ම දුෘෂ්ටිය රක්ෂා කිරිය කරන අතරේ ලකුණ රැස් කරන ලකුුණ රැස් කරන කොට තමයි ප්‍රේක්කා ාරුලින්න හරීයටත් පො සන්නාද දෙන්නේ. දැන් අර බනින්නකොට බනිනකොට ඒ ගැනකද බනි කෙනෙ බනිනකොට පෙරලා ඔබද බනිනකොට කෙනෙක් ආදරේ කරනකට පෙරලා ඔබ ආදරය කරනකොට. එතකොට මොකොද වෙන්නේ ආන්න දැගේ ගොල්ල වටේ කටය හොඳයි කිනොද අන්න හොඳයි හරිම හොඳයි. හරිම හොඳයි. ආන දැ එතදි අරගොල්ලෝ කියනවා හරි ලස්සනයි හොඳයි කියනකොට අන්න මෙයා මෙයාට ලකුණු ලැි නොද ැ්ද. අ එතැදි මෙයා එකතු කරගත්තා ලකුණු තමයි ඒවා. දැ එතකොට ඔබට කවුරු හරිෙ බැන් නෝත් ඔබ ලකුම් රැස්කර නොද නිකං ඉන්නවද. ඇයි ැන්ොත් ඒකට මයිනවා. එතකොට තමයි ඔබට ලකුණු රැස්වෙන්නේ. එතකොට ඒ ලකුණු රැස් කරන්නේ ඔබ මොකද කෙනෙක් බැන්නා. මොකරිකක් කිව්ව න එකක ඔබ දෝසාරෝපනයක් කලාා හැබැයි ඒක තවයිකක් බලන්න ඔබ ඒ කියපු කෙනාට දෝසාරෝපනය කළ ඒ දෝසාරෝපනය කරන්නේ විකට්ට එක ආරක්ෂ කරමින්ද කිය බලන්න. එක එවන පන්දුවට දැන් ඔබහ පහරක් එල්ල කරනවා. එල්ල කරන්නේ විට්ට එක ආරක්සා කරමින්ද බලන්න ඒනේ සක්කාය දුෂ්ටිය ආත්ම දුෘෂ්ටිය ආරක්ෂා කරමින් ඒක වැඩෙන විදිහටද බලදැන්. ඔබට කෙනෙක් බැන්න. බනින කෙනාට ඔබ පැහැදිලි කරලා හරි දෝසාරෝපණයක් කරි කලා ඔය කියේන වැඩේ වැරදිී කියල කිව්වා. හැබැයි ඒ කියනකොට ආන්න ආත්ම දුෘෂ්ටි ආරක්ෂා වෙන විදිහටද කියන්නේ කියල බලන්න. හැබැයි මංම කියනෙක ඔබට තේරෙන් නැතිවෙයි. කුට පුළුවම් පින්වත්න එහෙම ආත්ම දෘෂ්ටි ආරක්ෂා කරන්න නැතුව වරදර දොස් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මෝක පුරුසය හිස් පුරුසය කියලා දොස් කියන්නේ. එතකොට ආත්මදෘෂ්ට වර්ධනය කරමින්ද න නෑ ෑ ආත්දෘෂ්ටියක් නෑ. එ දැන් එතකොට කෙනෙක් දැන් ඔබ ඔබ ගිහි කෙනෙක් නම්. බ මේ ධර්මය ශ්‍රවණය කරනවාම් ඔබ ආතනෙක හෝ ගෙදරක අම්මතාත්තනන්න දැන් ඔබට දරුව වරදක් කරනවවාද ඒ දරුවන්ට අඩුපාඩුව දොසක් කියන්න පුළුවන්. ආතනය අනිස්සේවක වැර්ති කරනම් ඒට දඩුවන් දෙන්න ඒ කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒක කරන්නේ වරදට දඩුවමයි හැබැයි ආත්ම දුෘෂ්ටිය ආරක්ෂා කරමින් නෙමෙයි. ඒක යන්නේ දැන් පන්දුව එෙනවා. පහර එල්ල කරනවා ලකුණු ලැබෙයි හැබැයි විකට් එක ආරක්ෂ කරන්න හිතාගෙන නෙමේ දැගන්න බලු දැන් ඔබ ගහන්නේ එන පන්දුවට විකට් එක ප්‍රධාන මර්මුණම කතියනේ. පන්දුවට පහර ගහනව අංක එක්ක මතියෙන්නේ විකට් එක ආරක්ෂ කරන්න ඕන. ඒ වගේ ලකුණ ටස්වවෙන්නවෝ නරගොල්ලොන්ගේ සතුට අරගන ලැබෙන ප්‍රතිචායගන්න. එකගැනෙම කද දැ කැෙක් දැම් ඔබට කවුරුහර කෙනෙක් හොඳ කියන කොටම අංක එකටම ඔබම කත කරන්නේ ආත්ම දුෂ්ටිය ආරක්ෂා කරනවා හොඳයි කියලන්න බැඳල් දැන් ඒකට ලක්කුණු දෙනවා දෙන අතරම අන්න අඒගේ ප්‍රතිචාරය ලබාගැනීම සඳහා ඒවිදිී කටයුත්ත කරනවා. බලන්නකො දෙෙක් දැන් හැබැයි තව කෙනෙක් ඇවිල්ලා පන්දුවට පහර දෙයි ලකුණු ලැබෙයි හැබැයි විකට් එක ආරක්ෂ කරන අදහසින් නෙමි එයාට දැම් පන්දුු එව්වා ලකුන් ලැබුණ කියලයා ගනන් ගන්නේ නෑ ඇැබැ ඒගේ විකට් එක කියා ඒ ගනන් ගන්නේ නෑ නැ ඔබට ලකුණු නැති වුනොත් දැන් ඔබට ලකුණු නැති වුනොත් තේරෙන ඒක ඇන් දැන් ඔබට ගෙතර මහත්තය බැන්න බැන්න බැන්නට පස්සේ දැන් ඔබ ඒකට නිහටව හිටියොත් ලකුන් ලැබෙනවද ලකුන් ලැබෙන්නේ හට හිට ලකු ලබෙන්නේ නෑ දැන්ගතක ලකුණුල් ලබෙන්න්නේිනෑ එතකොට දැඟගබම කකත කරන්නේ. ඔබේ ලකුණුල් ලැබෙනකට කැමතිද. නෑ ලකුණන් ලි පෙන් ලැබෙන් නත්තන් කැති නැයිට පස මොකද කරන්නේ ඔබ ඔබ හිතන් හරිතනවා මේකට මොකක්හරි දැකවරහරි දැන් ඔබ හිතනවා දැන් ඔබ ධර්මයක් අහන කෙනෙක්ක හිතනන්නක. දැම් මහතේ දස්කිව්වා. ැකට දොස්කියපු එකකට දැම් බනින්න කියලා හිතෙනව හිතනව හිතෙනවා. හැබැ ඒවුණට බනිින්ට බෑදැන් අපිීති මේ කටයුතු කරනේ සිල්ගන්නවා මේවත් කරන්න නිසා කෙලා හිතනවා. එකොට එහම ඉන්න අතරේ ආපුොහොදරයායට හිතනවා යුදම මේකට මොක් නකුත්මට ලක්ුණු එකක්ත් ඇත්තේ නෑ එඇන හිතනවා දැන් එයාගේ හිතරෙනවා දැම් මේකට කියන්න ඕන. කියන්න ද මේ ක්‍රමය හදාගන්න මොක්ද ක්‍රමේ මෙයා හදාගන්නවා. මම දැ මොකක් නකුත් මේ මිනිය හිතනවා මේ මිනට මම? බයි කියලා යටත් වනාා කියලා ඒක නිසා ඒ ඒක ඉස්සර හරදාල හරි දෙකක් කියනවා මේ මොකෙන් හරි මොකක්ද කරන්නේ ලකුණ රැස් කරනවා දැම් බලන්නකෝ ඔබ පින්වන්නේ ඔබට කවරු හරි ොක් හරිකිවෝොත් ඒක ප්‍රති උත්තරය සපය නොද නැද බලන්නකු කොච්චර උත්තරය සපයනද බලන්නකු ඒ ලකුණුදාගන්න හැබැයිඒ ලකුණ දාන්නේ විකට් එකක් දැඩිසේ ආරක්ෂ කරමින් බලන්නක. උදුවැඩ කියල ඒඇම් පිනඳමි ආත්ම දෘෂ්ටිය රැකෙන විදිහටම තමයි දැම්ම සියලු වැඩපිළිවෙල ගණ දෙනුව මේ ක්‍රියාත්මක වෙන්න ඕගොල්ලුම් ගැති. ඕගොල්ලු මෙතන දක්ෂ වෙන්න ඥානවන්ත වෙන්න. එහෙම දක්ස වන්න බැරු දැම්බලනක දැන් ඔපට හිතුල තිෙන ම දැන්කිව්වේ කය මැරෙනවා. ඔගොලු ගැන අේ කොහොමත් ති දැ ඔගොලුම කොහොමත් මැරෙනවනේ ොහොමත් ැරෙනවනේ ඒක නිසා පිනක්වත් කොරගන්න ඩෝනනේ. එම කියන ඉන්න ඉල්ලපිත දෙක්කෙනවා අනේ ස්වාමින්නස කොහොමත් ැරෙනවන ද මේ ඉතින් දැඟතින් අන්තිම කාල ඉවරවෙන්න වගේනේ යන්නේ ඒක නිසා මේ පිනක්වත් කරගන්න ඕන වස් වස වන්ඩවත් ඕන නැත්තන් හොඳ ධානයක් අත් දෙෙන්්ඩෝන නැත්තම්මගේ ඉඩමත්තිය නක පූජ කර්ඩවත් ඕන කියෙල් දැම කතා කරන දැඟගතකට කියනෙ එක දැන් ඔප ධර්මයහනොට පිසත් ෙ නැද දැ යාදන්නවා කය මැරෙනවා. හැබයි මම මැරෙන්නේ? මම මරන්නේ නෑ දැන් මුදා දැම් මෙමකත ත්‍රයි කරන්නේ. කය මැරෙනවා ස්වාමීණී මම මැරන්නේ නෑ ඒ නිසා මට පිනක්වත් කරගන්ඩ දානයක් වත් දෙන්න ඩෝන වස්වසුවන්ඩෝන කුටියක් හදල දෙෙන්ඩඕන ඉඩම පූජ කරන්නඩ ඕන දැන් එතකොට දැ මේ කරන්නොට මම මැරෙන්නේ නෑ කයල් මැරෙනවා. එතකොට කය මැරෙනවා. ඒක වලදානවා. දැ මම මැරෙන්න්නේ නෑනේ. නිසා මටමොනෝ හරි ටික් කරගඩ. ඕන ඒකට සමහරයි කියනවා. දැන් යනකට මේ හිස්ව යන්න බෑනය පේස්වාමීනි මෙහෙයවිල්ල. මිසුකින. මේ මනුස්සලෝක ඇවිල්ල බුද්ධ සාාසනයක් තියද්දිත් හිස්ව යන්න පුළුවන්ය. ගමන්මල්ල හොඳට පුරෝගනය පැයි යන්ඩ. ඉනිසා ඒක පුරුවගන්න අංග සම්පූර්ණ අටමහා කුසල්ම කරන්න ඕන කියලා හදාගෙන එක ඒක විදියටට අටමහා කුසල් කියල එලිය ඒ හදාගෙන ඒ ඒ විදිියව දැම් මෙගුලු කරනවා. ඒ කරන්නමකටද මේ කය මැරෙනවා මම මැරෙන්නේ නෑ ැ කොච්චර් දම් මම කියන එක ගෙඩිය පිටිම් මෙහෙම කියලා ගන්න න මේ මේ කියන්නේ ඔබ දෙ ඔබට දැනෙනව ඇති. ඒ දැනන එක දකින්නකෝ. ඇයි පිනා දැන් අපි කොහොමකිව්වත් මොනොවකෙරුවත් මොකක්කෙරුවත් අපේ හිත ඇතුළු තියෙනවා කයමැරෙනවා මම මැරෙන්නේ නෑ. එනිසා මමමැරෙන්නේ නෑ මම සසර යනව කියන ආත්ම දෘෂ්ටියක් ඔබ තුළ පැළපොදියම් වෙලා තියෙන්නේ. එනිසා ඒ ආත්ම දෘෂ්ටිය අන්න මම මැරෙන්නේ නෑ. අන්න මට මොකක් හරිකරගණ්ඩ ඕනනේ. මට කරගන්ඩ තමයි මම සිල්ලා රක්සා කරන්නේ. මටමොකක් හරි කරගන්න තමයි මම දන් දෙන්නේ. මටමොකක් කරිකර ගණ්ඩ තයි ම භාවනා කරන්නේ. මටමොකක් කරිකරගණ්ඩ තමයි මම විවිධ විවිධ උදවූපකාරයන් කරන්නේ. එහෙනම් අන්න බලන්නකු දැන් ඔබ දන්නේමෙනතුව ඔබ තුළ පිනන්න මේ භහූතරයක් තුළම පින්වත්න්නේ. ඒ මම කියන ආත්න දෘෂ්ටිය අරගෙන ඒක පෝසණය කරන විදිහට නේ පින්වඳ සීලයක පිහිටියත් භාවනාවක්කෙරුවවා දානයක් දුන්නත් ධර්මයක්ෂවනය කළත්. එ සේරුම කියන්නේ ආත්ම දුෂ්ටියය පෝසනය වන විදිහයට නැද්ද. මම පෝසණය වි ඇයි. එයාලගේ ප්‍රධානව දේ තියන්නේ. මම මැරෙන්නේ නෑ කය මැරෙනවා. ඔව වි ඕක මැරණ බව දන්නත. ක ොහමත් මෙර ඕක දාන්න වෙනවා. ඕක දැම්ම පසේ අයෝ මට සතරපායට නම් වැටින්න. අගියෝ බෑ! එකන මම් මැරෙන්නේ නෑ. මේක මැරෙනවා. හැබැයි මට සතරපායට වැටින්න? බැයිසම් මට මොුණුවහරිටයක් කරගන්න සමහරයා පිටවෙලිෙන මම නංස්වාමිනි මට ඇති තරම් දැම්මන් කරගෙන? මම ඇති තරම් කරගෙන තින අර මිනිහට කියනවා මොකක් හරි කරගනින් කියලා. ඒ මිනිහ මොකක් අත් කරගන්න දෙන දානකට වධානටිගක් බෙදන්නවත්වෙන්නේ නෑ බනපදයක් අහන්වතන්නේ ඒමිනිය කොරගන්නන්නේ වෙමනිිය කරගනිනි මම නංස්වාමීනි මට ඇතිවෙන තරමටම මං කරගෙන තියෙන කියලා. එතකොට අනේ පින්වාදි එයාලට උත්තර පැහදිලි කරන්න තේරෙන්න හැ. පවිති ඊට ඊට හදයක්ක් කිව තේගොල්න හිත අප්‍රසන්නනි මච න ොච්. දෙයදම්ම කොච්චර දෙයක්ද කියලා ඒඒ පැත්තරමිතින් කියන ඇති වෙන මොකක් කියන්නේ දැ ඒ අම්ම කියන්නේ ඒ අම්මගේ ආත්ම තුෘෂ්ටිය දැඩ්ඩික් කොටගෙන ද මේ කියන්නේ කියන්නේ මේක මැරිල්ල යනදම් මන් යන්න කිට්ටුයිෙ වෙයිතින් ඒ මොම යන්න කිට්ටුයිනෙවේඇතිද කිට්ුවිනි දම් මට දෙයක් කරගෙන තියෙන්නේ කියලා කියනවා එත කොට බලන්නකොත් දැන් කොහෝම කිව්වාත් ආත්මවාද තිය ෝොද නැද්ද ත්ම දෘෂ්ටි තියෙනවොදනැද දැන් ඕගොල්ලෝ මේ විවිධ විදිරම් පංචු උපාදානස්කන්දය අ විසියාකාරයකින් දෘෂ්ටිගතවෙලා ඒ ඒව ස්්ටඩි කර ඒවත් තියනය කරනවා හැබැයි ය සේරුම ටික පින්වදි අ තියවා මෙන්න මේක දකිනකොට ඒ සේරෝ පසෙකින් තියලා ඔබ මෙන්න මෙතන දකින්නකෝ දැ ඔබ දකින්නකෝ මේ කිය කියන එක ඔබ උබ තුළින් දකින්නකෝ. දැ අපිට හැමති සේමත් පින්ටුවන්න්නේ අපි ඉතනවා මොකද අපි හිතන්නේ. ඔමේ කය නම් බැරෙනවා. මම මැරෙන්නේ? නෑ. මම මැරෙන්නේ නෑ. කය මැරනවා මම මැරෙන්නේ නෑ. හැබැයි කයකය දැන් එතකොට ඔබ කයයි මමයි වෙන්කරගෙන ඉන්නේ. හිට තුළින් කයයිම් මයි වෙන්කරගෙන හැබැයි වැඩ කරන කොට කයයි මමයි එකක් කරගෙන. කයයි මමයි එකක් කරගෙන එතකොට දැන් එතකොට මිනිස්සු ගන දෙනු කරන්න එලියේ ආත්ම දුෘෂ්ටේ දිහා බලාගෙන්ද කය දිහා බලාගෙන්ද කය දිහා බලාගෙන කය දිහා බලාගෙන එතට මේ කය මෙහේවන්නේ කවුද්ද ය ආත් දුෂටි පර දඩිකරගෙන තමයි කයම හේවන්නේ එනි ආත්මතුෂ්ටියේ වැඩිරමට වැඩිරට වැඩිතරමට තමයි ඔට නැමන්න බැරි. නැමන්න බෑනි නැමෙන කියැන ම මේ එක්සයිස් කරන මේ වතුර බාධියයක්ගන්න නැමෙන් බරිවගේවද. නෑනෑ ඒ නෙම මොකද නැමන්න බැ කියන්නේ. ඕකොල්ල නැමෙන පුළුවන්ද 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 බෑ පිවන්නන්නේ නැමෙන්න්න කියැනකොද කවුරුහර කෙනෙක් ඔොට පොදේසියක් දෙනවා. අහන් ඉන්දල පිළිගන්න පුළුවන්ද. බෑ! රුහර කෙනෙෙන හොමන මේ මෙ හෙම කරන්න නැ දැන් එතන නැමෙනව කියල කියන්න බලනක වචන ලො කොච්චට අර්ථයඇතිද ැන් බාහිකතුනවාන්දේ සඟ පාපිස්සක් වෙන්න. පාපිස්සක් වෙන්න. එතකොට ඒක කියන්නේ බලන්න පිළන්නේ එතකොට දැන් ඔබට කවරුහර කෙනෙක් උපදේයක් දෙෙනවා. අතන රෝබ ආයක මගේ ඇතිකුණු වරදක් කියල පිළිියරගෙන දැන් ඔබ ඒකට අනුව ඔබ සකස් වෙනවා. පිළිගන්නවේක. අන්න නැමුණ තවත් කරන්නේ නෑ කියලා අධිස්්ඨාන කරනවා අන්න නෑමුණ නොකරපුය කක්කිවෝබ නැ ඔබ ඒ වර්ද කරලා නෑ. එහෙත් ඔබට වැඩි හිටි භික්‍ෂුවක් හරි කවරු හරි වැඩිහිටිකඩේ ඔබට දැන් කියනවා මේ කොයා කරා මේක වැරදි කියල කියනවා. දැන්තකොට මොකොද කරන්නේ. ඒක මට ගැලපෙෙන නෑ කියලා තාරන්නද එහෙම කරන්න එකොට ඔබට හිතන්න තිනෙ මම මේ දේනම් කරේ? එතකොට කියෙ වැඩිටි භික්ෂුවක් වන වැඩටි කෙනෙකුුණ අනේ ස්වාමිනිි මම ඒදනම් කරේ නෑ මේ හොඳයි හොඳයි මම එහෙම බලන්නන් කියලා කියන එකයි තියෙන්නේ. නමුත් එහෙම කියලා ඔබ හිතිංකල් පනා කරන්නම කක්ද මේ මම නොකරපු දෙයක් අයෝ මේ අතීති කරපු කර්මයක විපාකයක්ත්තයි මට මේ කඩාගෙන වැට නිකෙල්දන් ඒ ඇතන අතාරන අතාරනවොද නෑ පින්වන්නේ. එනි කොහේද පින්වන්නේ ඒගොලින් ගුණධර්මති යියුණු වෙන්නේ කුහිතම යන් යවගුල්ලුමි පෙර හැරි අන්දු යන වගේ. කොදගුණ ධර්මද ියුණවෙන්නේ. කවරුහරි වැඩි හිටිය කිවොත් කියනෙකට නැමෙන්ඩ බෑ දැ නැමෙන්ට කියලා ගැන්ට බලුම කයන බල කොච්චර නැමෙනවද කියලා කොච්චර ද නැමෙන්න්න බෑහ කියලගැන්නේ අර ආත්ම දෘෂ්ටිය මේක පිළිගන්න කැමති නෑ කියන එක. ආත්ම දෘෂ්ටිය කෝන්ක්‍රීට් කනුවක් වගේ ඔබේ ඇත්තුළ ඉන්නවා. ද්‍රහිලේවගේ ඇතුේ තිෙනවඒ එක නැමෙන්නේ නෑ නමන්න බෑ. මමය පිළිගන්න නෑ ඕක කියනය මමයටත්තන්නේ නෑ ඕකට මම කවුද ඕක කවුද හොම කියන්නේ කත්තිය. මම කවුද මට එහෙම කියන්නේ. දැ තමහරයගෙන අය මට එහම කියන්න මම කවද ම යගින් බැනු හ්ඩුවනේ මයගින් දුස්පරුස හණඩුවෝනේ ම කවුද එඒයා කවද දැ කවද මම කවුද කියන්නේ කවුද අනේ ආත්න දුෘෂ්ටියය. අේ මම කවුදයා කව තුන ඔවුගෝනේ ඔයාගේ මමහන්න සයිස් තමයි ඔයාගේ මම ඔයා එන්න එන්න වර්ධනය කරගන්න එකත් කරන්නේ අනේ පව් කියන් තියනෙ පිළ බලනක ඒ දෘෂ්ටියක මහිබි දැ නැතුව නිකන් දැන් ඔබට මංකුවන ආත්ම දුෘෂ්ටියින් කරලා මේ සතරමහා ධාතුලින් හැඳු මේ ආයතන් සහිත මේකා මෙනම තියලා දැන් ඒකයට කිවන ආයා කරපු එක වැදදිී ඔය පත්ේ න්න ම මේ පැත් ය. එහෙමයි ස්වාමීනිි ඒය පත්ේෙන ඔයන් එෙම ඔච්චරයකෙන් යන්න පහහිම්මි යන්න එහෙමයි ස්වාමීනි හෙමි කියෙනවා දැ නතර වෙන්න එහෙමයි ස්වාමීනි ආව ඔයා මේ අරවැඩේ කරද නොකරපුමක් කර කියන ඔයා වැඩේ කරත්ම බැදිීම එහෙමයි ස්වාමීනි ද නොකරපුය කිරුණ කියලා ගන්නේ මොකොටයි අරද දෘෂ්ටියයක් දැන් එමකොද ඒ දැ ඕන නැමෙනවා දෘ්ටි ඇතුළට පැන්නම් පසේ තමයි ඔහෙන් යන්නෙපයකු එහෙන් ත්ත ලුගඩිය යනෙ ම හෙමින් යන්නෙකුම් කොහම හම තමයිගේ මක පන්දූවයි කෙලිම කව්ද අ අතුරට දැන් අරය එකතු කරන්නේ එකතු කොරපු එකතු කරපු හැටිය පින්නවත්නේ යන්න හැමෙන්න්නේ යාන්න මෙන්න්නේි නෑ යයාන්න මෙන්න්නේ නෑ පි මං මේ අදැකීමෙන්මයි මේ ධර්මයයි බොහම ප්‍රායක ධර්මය ඔබට කියන්නේ මං මේ අත්දැකීමෙන්මයි මේ කියන්නේ මේවා බලලා බලලා බයි කියන්නේ ඔ අපේ හිටිය එක ස්වාමින්ටහසනම උන්වහන්සේ පින්ට පාති වන්න නකොට අපේ තවසන්සම කියතිවුුණ මේ පින්ට පාති වඩ නකොට මෙන්න මෙහෙම යන්න කියෙල මට 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 ඔක කියල් දෙන්න ඕනේ ඇත මට ඕ කියල් දෙන්න පින් පාතය හට මදන්න පව පින්වත්නේ අපිට පේන සතර මහදාතු කය ඇතුලි තියෙන ආත්ම දුෘෂ්ටිය රැඩිකල් බව බලන්නකෝ කොච්චර මලේච්ච විදිට ඔබ හසුරෝණද කිය බලන්නකෝ එයා දැන් ඕක ඇතුළටවිල්ල ඔබේ කට හසුරෝනෝ වැරදි විදිට කිය පංකීය පම්බොරු කිය පංකීය පංකේලාම් කිය පංකී පම් පරුස වචන පලයන් හොරගෑනු මිනිසු පස්සේ. මරපන් සත්තු බීපන් අරක් වූ හොරකංකරන් ගදන් අරය කියන කියඩ අරය ඇතුළි නත් කියටිගමයා අනේ කරනවා. ආත්මතුරෂටි අයි වෙලා කියන අරය ඔය එකක්වත් කරන්නේ නෑහ පන්නවත්නේ. හැබැයි ඒ නොකරැරීමම සීලවන්තය සීලවන්ත බව කොටාල ඒ අන්න මේ කියන එක ඔබහ ම මනාවතකින්න දැන් ඒ නොකරෑරීම යාගේ ආත්ම දුෘෂ්ටියය මෙතනින් අප අයින් කරන්නේ දැන් දෙක විේදනය කරන්නේ ආත්ම දුෘෂ්ටි අයින් කරාට පස්සේ දැ මෙයා අර කයින් කරන වැදි කොරන්නෙත් නෑ වචනය කරන වැදි කරන්නත් නෑ. ඉම කරන්නේ කර මකොට්ට දෙක ඒම බොරුවක් කියන්නක බොරුව ඒ මොකද්ද. යට හිමේ ඇත්ති නෑ කියනවන කියන එකම ඇත්ත මයි කියන එකඒ යත අර්ථයක ඇත්ත දැන්තට දැන් අපි ටක්ගලා අරයාට මෙයා ජොයින් කරනවා ජොයින් කරන කොටම කියන බොරුවක් කියන්න අන්න දැන්මක දෙන්න ඒ නොකිව්වොත් මට හානියක් වෙයි. මම සකන්්වෙයි බන් දෙකට වැටයි මම ගණන් ොගත්තවෙේ නිසා කියන් දෝන මේ ැත්තම්ම ඒ නොකවුවත් මට දඩුවමක් ලැබේයි එ නිසා ම ආරක්ෂාවන මන්දැන් කියන්න ඕන අන්න දන් අරයාට පතිතා මෙන්න වැරදියාකල්පිවනොමයාට වැරදි යාකල්ප කවනවා. ඒ වැදි දත්ත කවන කවනකොට ඒ විදිරි මෙමයා ක්‍රියාත්ම කරනවා. එතකොට බලන්නකෝ දැන් ආයිත් මෙයාගෙන් ආත්ම ෘෂ්ට අයින් කරන්න. අයින් කරරකොට මෙයා සීලවන්තද නැද්ද සීලවන්තනේ. බලන්නගොස භාවේ. එනි ආයිත්කරත් ෂ්්‍රයක කරැපුවෙට. ඉ පස්සේ ඇ කියන පොය දවස්රයන් සිල්ගන්න ය මා්‍යෙන ය අපි දෙන්නකයම් පොවේට සිල්ගන්නගේ අප අපි දෙන්න කියන්නේ වෙනකවරගත් ෙන්නේ ආත්දු දුෂ්ටියයි මේ අතර මාධාතු කය එයා ගෙන අපි දෙන්නකය ගිල්ල මේ වාඩිවෙල්ලා හිඳමු එතකොට දැන් කියන හොරකම් කරන්න හොරකන් කරන්න එපා හොරකංකරොත් මට හාන මන් පහල්ට වැනක ඔය කරන්නෙපා ආත් දුෂටිය ද වැඩ්යිස් ට රක කරන්න එප කරොත් මටහානේ ගොරුගැන් දෙපා බොරකුවොත් මටහානේ ද මේ ආත්ම දුෂ්ටි කියන්නේ නිසා ටහානන නිසා උඹ දිවිහිමියෙන් ගොරු කියනක වලස් කොපා. එහෙම කියල දැන්ගේ ඒ කරලා ඉටපතිකර දැන් සමාටදැ කියන අර ආපු ගට ඇත්තේ කතා කරන්නකු සිල් ගත්තරකමන කතා කරන පැ ගරමනය කතා කරන්නටික ොහ දායයි මොකදති කියර බලන්නකු කාන් තියන්නේ හොඳ යෝද කියර පොඩ්ඩ බලන්නනකු ගැලපෙන තික අ . සමයි වට එඒයා අර අරය කිය නොමයාට ඉට පසේ යන්න කොෝ යන්නකෝ ඊට පස ය ැකිටනවා අමාරුවෙන් ඇඩිට කාලා ැෙල්ල ට පිටාව බල ඉන්න එඋුන් දිහා බලලා අන්න ඔය අන්න කෙනෙක් වගේන්න පොඩ්ට බලන්නවා අක්ක දැන්දාවේ. ඉල්දැන් මේ මේ අරය තමයි දම්යාට මේ සම්පූරන්ටික දෙන්නේ. දීලිටි පස්සේ ආත්ම දුෂ්ියය තකොරගෙන තරකරග ද අතෙන්ටත් විල්ලේ කතාගෙන අයිච්්‍යන එඇඳෙන රැෑයින්න ඔන්නෑ සිල්ලරන යන් අපිෙර දෙරග හිල ලමු ටව එකට එක බල කත බල හිද කියලා. ඉටවසයනවා. අනි බලන්නක මේ කියනක තේරෙන් නැද්ද. බලනක හැම්මඒම අපි කරන්නේ ඔය වැඩේෙන්නේ දැන් ඔය ආත්ම දුෘෂ්ටන් දැන් ඔබ බලනකො සක්කාය දුෂ්ටියය පි මං ඔබට මේ කියන සක්කකාය දුෂට නැතිවන පස්සේ බදුහන්දුරු දේශ කරන්නේ හිමාලෙ කන්ද තරම්. ෙස් කොඩ දුරුුණා කියලා එකො ඔබ හිතන්නක ොන්න දැන් සක්කාය දුෂ්ටි ආත්ම ෂ්ටි අයිෙනකොට මොන්න තරං කෙලෙස් ඔබට අහිමි වෙනවද කියලා ඇයි අර ඇතුළේ ඉන්න ඉන්න අපි දැනෙන්නෙත් නෑ පිවාදී අපි ගුණාට අන්දන්ද අපේ වැඩගන්නවා අපි දන්නෙත් නෑ පුදුම වැඩේනේ ස්වභාාව බලන්නවා එනිසා මේක පින්වද ැ දැන් අපීතන්ින් දැන් කටය හිතාගනින්නේ කය නම් මෙැරෙනවා. මම මැරෙන්නේ මම මැරෙන්න්න. දැඔබ ඔබ උත්සාහ දරන්න වන කයත් මැරෙනවා. කය මැරෙන්න මත්තෙන් මම මරන්න. මම නැති කරගන්න. මම මරණ කය මැරෙන්න කලියේ මම මැරුවෝත්. අන්න නිදහස්. දෘෂටිය රගත ැටි පින්නවත් එතනි සංජෝජන ටික තික්මනීමම දුරවෙලා යනවා. අන්න නිදහස්සයා. එතකොට එයා එයා ඊට පස්සේ කර්මහදන්නේ නෑ නවකර්මහදන්නේ නෑ. පෙර සසරය කර්මයට ලැබුණු කය පරිහරණය කරනවා ඒකෙ කර්මටක ඉවර වෙනකං ඒක මැරෙනකං ඒක පරින වෙච්චරයි. එතනින් පස්සෙයා ඉවරයි. නිවිලගිය පහන්සිලක් වගේ. ඇයි කය මැරෙන්න මත්තෙන් මම මැරුවා. ඉංසා දැම් මට යන්න තැනක්නෑ ඒක ඉවරයිනෙවේ. දැන් කයට කොහොමත් යන්ට බෑනේ ආන්න දැන් ඉවරන්නෙ විලගියා පහන්සි ලක්නෙ වනුවගේ. දැම් බලන්නක ඕගොල්ලවොන්ට පිනද කවුරු හරි මොනෝහරි කියන කොට මිස්සර හට පයි කවුද. අනේ ආත්ම දුෘෂ්ටයනේ එක මෙෙනවන පින්වන්නේ. අනිති ගුඩාකය බලාපොරොත්තු වෙන්නත් පින්වන්නේ මට හොඳ සැප සම්පත් ලැබෙන්න්න මට දීර්ගාස ලැබෙන්න්න මට නීරෝගි සම්පත්තිය මෙලව පරලොව ලැබෙන්න්න වැඩ කරන්න කෙළහෙමයි කියන්නේ. පරලොවත් මට ඒට පරලොවත් මට යන්න මට පරලෝගිහි එහඒටි කරන්න ඇයිතකො තදට පොඩි 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 චුඩි ්‍රශය තිෙනවා. දැම් මේලොව ඉන්නේ ඔබ මේ සතර මහාධාතු ස්වරූපයක්ත් එක මේ ස්වරූපයට සම්මත ලෝකේ නම් කරල තියෙනවා මොක්කුම් කියලයි. මනුස්සයෝ කියලා. ඊට පස්සේ ඔබ අර ආත්ම දෘෂ්ටිය පෝසණය කරලිවෙරලා ඒවිදියට හරේගිය. එහේ ගිහිල්ල ඔබට දැන් එතන මම දැන් එතන ඉන්න මට මෙතැන සතර මහධදාත වලට ලිපුණේ මනුස්සරූපය කයක් දැන් එතකොට අතන මට තනයෙන් බැන එතන මටත් එතනත් ගිහිල මට ඕන මේ වගේ කයක් එතකොට එතන ලැබෙන කය කකුල් හතරක් වලිගියත් තියෙන අන් දෙකක් තියෙන එවැනි එකක් විය හැකි. තේරෙන් නෙද්ද. එතකොටයය චේ චවා ඊට පසේ මම එක එකට ඇතුල් වෙනවා ඒ අනුව ප්‍රතිසන්දිිගත වෙනවා මම හිටියොත් කොහේ හරි මම හිංගනව මයි ඇයි ඉන්න සැනත්තියෙන් නෙපැයි. මම හිටියොත් මම කොත්තන හරි එක්කු බඩගාගෙන යන එක ඇතුළට හරි රිංගනවා එහනම් කරන්න ඕනමොකක්ද ඒ ඕ කය තියෙන් හාක තියෙන්නරලා මමනැති කරන්න කරගන්න පුළුවන්ද ඒ බැෑ කියල මේ කරගන්න පුලන් කරගන්න කියෙන මේ අමුතු ලොකු දෙයක් මේ මේ කියන වි ප්‍රායෝරයගෙන දැ බල්ලකො දැ මෙහ මේ පැවිදිලයින්න මේ ගොලට මේ ගොලති හරි අමාරු ගලට ඕන මමයි ඕන. අනන්ත මම කියනවා මම අහිගර මමමයි. පැන පැන එනවා මම අරගෙන. තමරද අනද මම කොච්චරද මේ ගලට ඩ් යිස් දෙනව කොච්චර ප දෙදෙනද මේ ඒ කොච්චරදුත් ඒ හිටීක මම? රකම අරගෙනෙන්නේ වෙනක අවුහරක කතා කොරප කර යරගෙනන ගැටල හම කිව්වා මෙහෙම කිව්වා කියලා අරද වව මේ අයි සුතුන උච්චුවේ යෙදකෝ දර මේ ඒ කියන එක මේ මට ගැලපෙන්න්නේ නෑ ගැලපෙන්න්න තිනිසසා මට පොඩ්ඩක්යෙන් තියෙනවා. එ අන මට ගැලපෙන්න්න ද මට කියෙ ආත්මතුෂ්ටිට ගලපන්න ඕන එක එකන විකට්ට එක අරක්සා කරන්න ඕන ලකුණ රැස්සෙන්න්න ඕන විකට ආරක්සා කරන්න ඕන පුද්ම වැඩේ නේ පන්න. තයරෙන ඒක නිසා ඕගොල්ලෝ මේ ප්‍රායිව කරන්න ඒ අවස්ථාවක් ලැබුණට පස්සේ ඒගේ කල්‍යා මිත්‍රියෙකුත් මො ැහුණන කොහොම ටිටි වරදී බැරිවේ ඒ ප්‍රශ්නයෙන්න. මේදැ වැරදි වෙයි අඩු පාඩු වෙයි ඒක පශනයනෑ නමුත් ටිකටික හරුවත් මේ පුරුදු කරන්න ඕන ඒහම නැතුවනම් පින්න්නේ ඕගොල්ලට වෙන නම් විකල්පයක් න ඇත්තෙමෙන ඒ ගැන්නන්න කන්දරන හොද ොදට වේදනය කළ බඳ අපිට හිතන්නේෙම කයමැරෙන්වා ම මැරෙන්නේ නෑ ඒනිසා ම රක්සා කරන්තාාවමිහමට පිම්මක ඔබදැන්ස්වාදනව හිතන්නක මේක ඔබ හිත ඇතුළදන් ඔබ ධර්මතය සනප පවත්වනවා ඒ ධමදා ස පවත්වන්නේ මම ම පවත්වන්නද කියලා ඒ කරමුණු කරගද කියල බලන්නක. හ ඇනම වගේ පිනන්නේ ඔන්න ඔය දෘෂ්ටිය තමයි දුරුවෙන්න්න ඕොන්ද කට්ටිය රහත්වෙන්න යන්නේ අනේ මමත් අරගෙන මයි රහත්වෙන්නා දන්නේ. මමයි ඔෝයයි දෙන්නම රහත්වමු කියල තමයි යන්නේ කට්ට ප මම අතහරන්ඩ ඕන මම අතහරෙනකොට තමයි යාට ඒ වැඩ පිළිට සකස්වෙන්නේ ඒනිසා දැ මම තුරලු කර ගන්නේ මම බදාගන්න කවුද ඔබමයි පෙන්න්නන කතා රුණුමකොට අල්ල ගන්නේ. එහ මෙහෙම ටික ික ටික හුරු කරගන්න. හොඳ තත තීරු දෙනාටන තෙරවන්සන්න. මෙම උතුම් ධර්මදේශනාය ප්‍රඥානාලිකා තුළින් විකාශ කිරීම සඳහා දායකත්වය දනුල්ල බන්නේ හොන්නේ ලැම්බුව සුනන්ද පුර ලිපිණේ පදිංචිගේේ ඒ ධර්මදාස කොරුවිට මහත් මාසාහ එම මහත්මී ඇතුළ දරුවන් විසින්. මීට මාස තුනකට පෙර එනම් දෙදා විසියකේ ඔක්තෝම්බර් මස විසිය විසිාය වන දින දායකත්ය දරු අය අතරින් වියෝ වූ JM තව්වම් මා මෑනියන්ට සහ, මීට මා සහයකට පෙරවියෝ වූ මුතුමැනිිකා මෑණියන්ට, වසර ගණනාවකට පෙරවියෝ වූ ඩ පියසේන පියාණන්ටත් පියදාස කුරුවිට පියාණන්ටත්, පඤ්ඥානමෝදනා පිණිස මේ උතුම් ධර්මදානය සිදුකොනු ලබන අතර. මින් ජනිතවන මහා කුසලේ එම සියලු දෙනාට අනුමෝදන් වේවා පින් අවශ්‍යතැනක සිටයි නම්. මෙම ්ඥ කුසලේ අනුමෝදන්න ඕන්ගේ භවගාමී ජීවිතය සුව පත්වේවා. ගෞරෝණීය දේශකයන් වහන්සේ නිදුක් නිරෝගි සුවපත් බා වෙසා දීර්ගයසල බේවා මෙමත් භවේද බවගමන නිමාේවා ධර්මය ශ්‍රවණ කර සැමට ධර්මාබෝධය ලබීමින් සසරදුක් කෙල්වර වේවා කරෝනාරෝගෙන් අසරණවී සිටින රෝගීන්ට ඉක්මන් සුවල බේවා මෙම භයනක රෝග ලංකාවවිංසා මුළු ලෝකයේ ඉක්මින් තුරන් වේවා කියෙන අදහසිෙන් යුක්තව එමයි. එතකොට අපි දැම් යනු ෝදනා කරනකට කරන්නට අනේඉතිං මෙහේඉදලගීපු මට මේ සූපත්ව ඉන්න ලැබේවා කියනක තමයි මේ කියන්නේ ඉති ඒ තමයි දෙන්නේ ති අපි මෙතනින් ඒක නැති කරගන්න පුළ වුුණා හරි වටිනවා. එනිස්සා මේ ධර්ම දෙශනා ේ දායකත්වය දැරු ඒ පින්වත් පිරිසනින් මේ පරලොයන්ට යතුනනා ඥාතිවර්ගයාටත් මේ ධර්මය ශ්‍රමණය කලා ඔබ පැහම දෙනාමන මේ පරලොයන්ට යෙතුනාාව ඥාතිවර්ගයාටත් සියලූම දිවිය සමූහයක් මේ කොත්සල සක්ති අනුමෝදන්වීමින් සුව පත්වේවා. අපි හැමදිනාට මේ ලැබුණුතු අනුෂස ජීවිතය තුළ සංසාර්දුකෙන් අතමි දෙන්ටම හේතුවාසනාවේවා. හොඳ තෙරුවන්සරණයි. मोहखयो निब्बानं